Hi friends, උන්නදා ඔයගලන්ට අලුත් වීඩියෝ එකකින් ඔයගලන්ට මේ වීඩියෝ එක දිගටම නැරඹුවොත් බලා ගන්න පුළුවන් joint කටු වර්ග කීපයක් ගැන පොඩි විස්තරයක්. ඉතින් ඔයගලන්ට පේනවා දැන්ටම මෙතන කටු පහක් තියෙනවා. ඉතින් අපි බලමු මුලින්ම අපි මුලින්දම්ම දන්න මෙන්න මේ කටුව මම ඔයගලන්ට මේකේ විස්තරයක් දුන්නා. පෙන්ටිකබඩ් ජොයින් බිට් කියලා මගේ වීඩියෝයක් ඇති එක බලන්න. ඊට පස්සේ මේක ගැනත් ඔයගොල්ලෝ දැන්ටම දන්නවා. මේක අර මම ෆිට් පැනල් දොරක් ගහපේ මේකෙන් ලෑලි දෙකක් ජොයින් දාලා මගේ මුල් වීඩියෝ වල තිනවා මේක ඒකත් බලන්න. මේ කටු දෙක ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් මගේ වීඩියෝ පරණ බලලා තිනවනා. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙන්න මෙතන තව කටුවක් තියෙනවා. මේකත් මේ වගේම තමයි ඇඩ්ජස් කරන්න තියෙන්නේ මේ කටුවත්. මේ කටුව ඇඩ්ජස් කරන එක ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවා නම් මේ කටුවත් ඒ විදිහට තමයි ඇඩ්ජස් කරන්නේ. නමුත් මේක අපිට පළල වැඩිපුර ගහගත හැකි. ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන්නේ තීනට වඩා ගොඩක් ඝනකම ලීයක් අපිට ගහ ගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේක එකයි කාල වෙනකම් වගේ අපිට යූස් කරත හැකි ලෑලි දෙකක් ජොයින් කරන්න. එකයි කාල ලෑලි දෙකක් ජොයින් කරන්න මේක හොඳටම පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් දොරක් ගහ ගන්නත් පුළුවන්. අපිට කැට පැනල් දොරක් ගහ ගන්න පුළුවන්. ෆිට් පැනල් නැතුව කැට පැනල් ගහනවා නම් මේ ජොයින් කටුවෙන් අපිට ඒ වැඩේ කර ගන්න පුළුවන්. මේ පැන්ටි කටුවෙන් කරනවා වගේම මේ තුන් කාලා තමයි මේකට මේක ජොයින් දාත හැකි තුන් කාලේ ලීය. ඉතින් මේක එකයි කාලක් වෙනකම් අපිට පුළුවන් ඇඩ්ජස් කරලා ගේම ගහගන්න. ඉතින් මේ කටු තුනම තියෙන්නේ එකම විදිය. අපිට මෙතනින් ගලවලා ඇඩ්ජස් කරන්න පුළුවන් මේ කටු තුනේම. නමුත් මේ කටු තුන වගේ නෙමෙයි මේ කටුව අපිට මේ කටු දෙක අපිට ගලවලා ඇඩ්ජස් කරන්න බෑ. අපිට පුළුවන් මෙන්න මේ රේසරේ පොඩ්ඩක් තද කරගන්න ගලවන්න බුරුල් කරන්න විතරයි. මේ දෙකටම රේසර් එනවා. ඒ වගේම මේම නට්ටේකුත් එනවා මේ රේසරේ තද වෙන්න. මේ දෙකටම එක වගේ එනවා. ඉතින් ඔයගලන්ට පේනවා මේක අපි මේ විදිය කටුවක අපි ඇඩ්ජස් කරන්න ඕනේ. එක පැත්තක් ගහලා ජොයින්ට් එක අනිත් පැත්ත බහින්න නම් මේක ආයි ගලවලා ඇඩ්ජස් කරන්න වෙනවා අපිට මේ ජොයින්ට් එක දාගන්න. නමුත් මේ කටු දෙකේ එහෙම නැහැ. මේ කටු දෙක අපිට දීලා තියෙන්නේ මේ එකම සෙට් එකේ කටුවක්. මේකෙන් ලෑල්ලක එක පැත්තකුත් මේකෙන් අනිත් ලෑල්ලේ අනිත් පැත්තත් පුළුවන් ගහගන්න ඒ විදිහ. එතකොට මෙන්න මේ වගේ ඔන්න වගේ ජොයින්ට් වෙනවා. ඔයගලන්ට පේනවා මේ ඒ වගේ ජොයින්ට් වෙනවා. ඉතින් මේ කටුවෙන් ඇඩ්ජස් ගන්න දෙයක් නැහැ. අර මං කිව්වා වගේ මේ කටුවෙන් තිනවා මම ගහපු දොරක් මං පෙන්වන්න. දැන් මීට අවුරුදු 7කට 8කට විතර ඉස්සෙල්ල ගහපු මං පුරුදු වෙන කාලේ ගහපු දොරක් මං පෙන්වන්න. අපි බලමු මේ දොරේ හොඳට වැදිලා තියනවද කොහොමද කියලා. දොරක් වගේම ජනෙල් පියනුත් තිනෝ මං ගහපු මං පෙන්වන්න. ඉතින් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතෙනවා මේ ජොයින්ට් කටු වර්ග පිළිබඳව. මේක තියෙන්නේ මේ ඩබල් සෙට්, ඒ කියන්නේ සෙට් එකක්. මේක ජොයින්ට් කටු සෙට් එකක්. මේක ඇවිල්ලා තනි ජොයින්ට් කට්ට මේකෙන් අපිට ඇඩ්ජස් කරලා මම මේකෙන් පෙන්නලා ඇති. ඒ වගේම මේකිනුත් ඒ විදිහටම තමයි. අනිත් එක මේකිනුත් ඒ වගේම තමයි. අපිට ඇඩ්ජස් කරලා තමයි මේ කටුවෙන්ම අනිත් පැත්තත් ගහගන්න. නමුත් මේ කටුවෙන් අපිට මේ කටු සෙට් එකෙන් අපිට මේ කටුවෙන් එක පැත්තකුත් මේ කටුවෙන් එක පැත්තකුත් ගහලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මං ගහපු දොරට යමු අපි වීඩියෝ එකෙන් මම දැන් පෙන්වන්න. රවුටරයකින් මේ වගේ දොරක් මුලින් ඉඳලා ගහගන්න හැටි දැනගන්න ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම මේ වගේ දොරක් ගන්න හැටි ඉදී වීඩියෝ එකේ ඔයගොල්ලන්ට දෙන්නම්. මේක අඟලලියක් ජොයින් කරගන්න තමයි යාළුවනේ මේ කටුව එන්නේ. නමුත් මේක අපිට මේ පැත්තට මුලින්ම ලීයේ ගහලා
අනිත් පැත්තෙන් ගහලා අඟල් එකහමාරට අපිට මේක ජොයින්ට් එක ගහගන්න පුළුවන් එකහමාරේ දොරක් වුණත් මේකෙන් හදත හැකි අනිවාර්යෙන්ම ඉතින් ඔගොල්ලොත් ඒක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මම හිතන්නේ ඔයගොල්ලන් පුරුදු වෙන කෙනෙක් නම් මේ විදිය කටු දෙයක් අරන් සහ මේකේ ගුණාත්මකභාවය වැඩි මොකද මේ 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 කටුවක ඇතුළට යනවට වඩා මේකේ ගැඹුර වදිනවා නූලක් විතර වැඩිපුර වදිනවා ඔයගොල්ලන්ට පේනවා මේකේ රේසරේ ගෑවිලා තියෙන මේ පැත්තේ රේසරේට නූලක් විතර තියෙනවා ඉතින් මේකට වඩා මේකේ නූලක් විතර වැඩිපුර වදිනවා ගැඹුරට ඉතින් ඔයගොල්ලන්ට පේනවා දොරක් ගහන්න තමයි මේ මේ කටු දෙකෙන්ම අපිට වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ දොරකට තමයි මෙන්න මේ කටුව තුන් කාල වුණාට අපිට මේකෙන් අඟලේ ලෑල්ලකටත් ජොයින්ට් එක දාතයි. ඒ කියන්නේ අඟලේ දොරක් වුණත් මේකෙන් ගහත හැකි මේක පැන්ටි කටුවක් වුණාට මම පැන්ටි කටුව කිව්වොත් මේකෙන් දොරවල් හිටන් ගහත හැකි. මොකද මේ අඟලට මුලින්ම හරි මේ පුලුක්කු තලේ හරි මැද හිටින්න රවුටරේ ගහ ගන්නවා. ඊට පස්සේ ලෑල්ල අනිත් පැත්ත හරවලා ආයේ පුලුක්කු තලේ හරි මැද විදියට ඇඩ්ජස්ට් කරලා ආයේ මේ පැත්තෙන් ගන්නවා. ඒතකොට දෙපැත්තම රවුටරෙත් වදිනවා මැද පුලුක්කුවත් හිටිනවා. ඉතින් මේකේ අපිට විට්ටම් වල ගහද්දිත් මේක මේ විදියට ඇඩ්ජස්ට් කරත හැකි අපිට මැද කුඩිම්බිය හිටලා දෙපැත්තෙන් යන්න. ඉතින් ඔගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා කරන්න ඕන දෙයක්. මම ඔගලන්ට මේ පොඩි අදහසක් දුන්නා විතරයි. මම මේකෙන් අඟලි දොරක් ගහලා තිනවා. ඉතින් ඔගලන්ට අවශ්‍යතාවය අනුව වැඩ කරගන්න පුළුවන් මේ විදියට කටු සෙට් එකක් තිබ්බනම්. ඉතින් එන යාළුවනේ මම නවතිනවා. ඔගලන්ට බුදු සරණයි.